ගෞරවනීය ස්වාමීන් වහන්ස අපේ අසල්වැසිරට ඉන්දියාව මේ දේශයේ මිනිස්සු අද දවසේදී මේ පවතිනා වූ වසංගත රෝග තත්ත්වය නිසා හුස්ම ගන්න ඔක්සිජන් නැතුව මේ යනවා මෙවැනි තත්ත්වයක් මත නැවත නැවතත් අපිට සිහි කර දෙන්නේ තෙරුවන් සතු ගුණය තුල තව තවත් ශක්තිමත් වීමම නේද ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව සිත තුල වර්ධනය කර ගැනීමම නේද ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ පමණයි මට තියෙන එකම සරණ පිහිට කියන ඒ අවබෝධය පුද්ගලයා තුල තිබිය යුතුයි නේද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා දැන් ඔබතුමිය දැන් ඔය කියන කතාව තුල ඔබතුමිය ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේයි එකම සරණ බුදුරජාණන් වහන්සේයි එකම පිහිට කියන තැන ඉඳගෙන අපි මේ ප්‍රශ්නේ විසඳා ගත යුතුයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේයි එකම පිහිට කියන කාරණේ තුල නෝනා මේ ප්‍රශ්නේ විසඳන්න අපිට පුළුවන් කමක් නැහැ තේන්නාද බුදුරජාණන් වහන්සේට බෑ අපිට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේට බෑ අද ඉන්දියාවේ ඉන්න ජනතාවට අපේ රටේ රෝගීව පස්වෙන ජනතාවට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ ඒ උදෙසා මාර්ගයක් දේශනා කළා තිනා ඒතර ඔබලාට බුදුරජාණන් වහන්සේගේ පිහිට අවශ්‍ය නම් ධර්ම රත්නේ පිහිට අවශ්‍ය නම් සංඝ රත්නේ පිහිට අවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ගමන් කරන්න ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ගමන් කළොත් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ පිහිට අපිට ලැබෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේට අපිට සරණ වෙන්න බෑ. අපි කොච්චර බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන තැන ඉඳලා අපි දවසට තුන් පාරක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ පෙරුවන් සරණ ගියාත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුල නැත්තම් නෝනා ඒ සරණ අපිට කවදාකවත් යහපතක් බවට පත් වෙන්න විදියක් නැහැ මොකද අපි මාර්ගය තුල නැහැ. ඒතකොට තෙරුවන් සරණ ගියා කියන්නේ නෝනා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල ක්‍රියාත්මක භාවයෙන් කටයුතු කළොත් පමණයි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මම ඔබලාට වග කියන්නේ. මම ඔබලාට වග කියන්නේ මම යම් ගොදුරු බිමක් ඔබලාට දේශනා කරලා තිනවා ඒ ගොදුරු බිම තුල ඔබ හැසිරුණොත් පමණයි මම ඔබලාට වග කියන්නේ ඔබ මෙන්න මේ ගොදුරු බිම මන් දේශනා කරලා තිනවා ඔබේ ගොදුරු බිම විය යුත්තේ මෙතනයි ඔබ මේ ගොදුරු බිමේ ජීවත් වුණොත් මම ඔබට වග කියනවා එහෙම නැත්නම් මං ඔබට වග කියන්න මට පුළුවන් කමක් නැහැ කියලා ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගොදුරු බිම තමයි උතුම් සතර සටිපට්ඨාන ධර්මය ඔන්න තැන කියනවා මම ඔබලාට වග කියනවා මම වග කියන්නේ මෙන්න මම දේශනා කරන ගොදුරු බිම ඔබ මේ ගොදුරු බිම සීමාව තුල ජීවත් වෙනවා නම් ඔබ මේ ගොදුරු බිමේ සීමාව තුල මට කීකරු භාවයෙන් ජීවත් වෙනවා නම් මං ඔබට වග කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගොදුරු බිම මොකද්ද? උතුම් සතර සටිපට්ඨාන ධර්මය. එහෙනම් නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළේ උතුම් පිරිනිවීම සිද්ධ වුණේ දඹදිව බිම්කඩේ බව ඇත්ත. නමුත් නොනා දඹදිව බිම්කඩේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිද්ධ වුණා කියන කාරණේදී දඹදිව ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල නැත්තං ඒ ජනතාවට කවදාකවත් තෙරුවන්ගේ සරණ පිහිටක් ලැබෙන්නේ නැහැ. තෙරුවන්ගේ සරණ පිහිටක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට පේනවනේ ඕනම කෙනෙකුට දැන් මේ කොරෝනා වසංගතය ඉන්දියාවේ ඇති වෙන්නේ ඉස්සෙල්ලා නෝනා මුළු ලෝකයටම කාමච්ඡන්දයන් බෙදෙන ලොකුම මධ්‍යස්ථානි බවට පත් වෙන්නේ කුමක්ද? ඔය ඉන්දියාවම තමයි. හොඳේ. ඔය හින්දි සිනමාව ඔස්සේ මුළු ලෝකයට මේ එක මොහොතක නෝනා එක හින්දි පින්වත් නලුනිලි මහත්තයෙක්ගේ රූප දැකලා නෝනා එක විනාඩියකදී කෝටි ගාණක් ජනතාව ලෝකේ කාමච්ඡන්දයන් ඇති කරගන්න නැද්ද? ලෝකේටම කාමච්ඡන්දයන් මේගොල්ල බෙදනවා. ඒ වගේම ලෝක බලවතෙක් හැටියට නැගී එන ලෝක බලවතෙක් හැටියට නෝනා කොයි සානං ලෝභ දේශ මොහයන් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජ්‍යයන් තුල අයිති කරගන්නවා. එහෙනම් උතන කොතනකවත් අපි මේගොල්ලෝ ධර්ම මාර්ගය තුල දකින්නේ නැහැ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඔය සුන්දර ගොදුරු බිමේ ජීවත් වෙන එකම මිනිසෙක් නන්න ඕන ඔය ධල්මදිවේ තලයේ මං හිතන්නේ අද හොයාගන්න පුළුවන් කමක් තියෙනවද? එහෙනම් ඉතින් අපිට ධර්මයේ රැකවරණය බලාපොරොත්තු වෙන්න බැහැ. අපි සමිනහන්ස ධර්මයේ රැකවරණය ලබා ගැනීම උදෙසා තව දුරටත් අප සිටිය යුතු දේ කළ යුතු දේ කොයි විදියටද පහදා ගන්න පුළුවන්? මුලින් බුදුරජාණන් වහන්සේ ඉතින් මාර්ගය තුල අපිට දේශනා කරන්නේ කුසලයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලා එන්න ඕන. පිනේ ශක්තිය කුසලයේ ශක්තිය අපි මීට ඉස්සෙල්ලා පන්සිල් මළුවෙන් කතා කළා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බිහි වෙච්ච උතුම් රහතන් වහන්සේලා බිහි වෙච්ච බිම්කඩ තුල අනිවාර්යෙන්ම නෝනා
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යන්න පෙර ආතුව බුදුදහම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. ඒක හේතුඵල ධර්මයක්. මොකක්ද ඒ හේතුඵල ධර්මය? බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීම අර උතුම් රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිද්දීම අර මිත්‍යා දෘෂ්ටීන් 62ක් නිසා ඇති කරගත්තා වූ බලවත් අකුසල් නිසා නෝනා ඒවැයි විපාකයන් තමයි ඒගොල්ලෝත් විඳින්නේ. ඒවයි විපාකයන් තමයි ඒගොල්ලෝ අත් විඳින්නේ. ඒ නිසා නිරේතුරුවම මොන විනාශයක් සිද්ධ වුණත් නොනා ඉන්දියාවේ සිද්ධ වුණත් අපේ රටේ සිද්ධ වුණත් ඒ විනාශයට එකම හේතුව අපිම කරගත් ආ වූ අකුසල් සංස්කාර. වෙන කවුරුත් ඒකට වග කියන්න ඕනේ නැහැ. අපිම කරගත් ආ වූ අකුසල් සංස්කාර. ඒ නිසා අපේම අකුසල් සංස්කාරයන් අපිට එලෝ 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 විපාක දෙනකොට නොනා අපි නිරේතුරුවම උත්සාහ ගන්න ඕනේ වර්තමානයේ තුල කුසලේ ජීවත් වෙන්න. ඒකයි අපි කරන්න තියෙන අපිට වෙන දෙයක් කරන්න විදිහක් නැහැ. ඒකෝ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ලෝකේ අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාවන් පිළිබඳ කල්ප විනාශයන් පිළිබඳ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයන් අපිට දේශනා කළා තියෙන මේ සංසාර බය දැකලා මේ ලෝකයේ ස්වභාවය මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී විශාලානුවර ඔය ආකාරයෙන්ම මහා මලකඳක් ගොඩ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී. ඒතර බුදුරජාණන් වහන්සේට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නැහැ. ඇයි ඒක ජනතාවගේ අකුසල් සංස්කාරයන්ගේ විපාකයක්. ඇයි වැඩුවා වූ ලෝභ දේශ මොහයන්ගේ බලවත්භාවය නිසාම සිද්ධ කරගත්තා වූ විනාශය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් දේශනා කළා තියෙනවා. කැමතිනම් මේ මාර්ගයේ ගිහිල්ලා ඔබලා ගැලවීම සොයාගන්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ විය යුතුයි නෝනා. ලෝකය නිවැරදි කරන්න අපිට කොතැනකවත් බෑ. මොකද ලෝකය කියන්නේ අවිද්‍යාවේ ඵලයක්, ලෝකය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක්. ඒ නිසා ලෝකය නිවැරදි කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම. අපි මේවාට අකමැති නම් මේ සියලු ධර්මතාවය අකුසලයේ ඵලයක්ම කියලා දැකලා නෝනා අනිවාර්යයෙන්ම කුසලයේ තුල ශක්තිමත්භාවයට පත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත්භාවයට පත් වෙන්න. එසේ නොවි අපි මේ සිද්ධ වෙන දේවල් නොනා ජීවිතේ පළවෙනියට වෙච්ච දේවල් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා නිරතුරුම අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඉතින් අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකිද්දී නොනා අපේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් අපි වින්දා වූ දුක දෙයි හාමුදුරුවනේ මේ අද මොකද්ද ඔය කොරෝනා කියලා නොවිඳින සැපක් බලන් ගියාම අර මලකණන් දාස් ගණන් දැවි දැවි තිබ්බත් ඒකත් සැපක් නොවන සංසාරේ අපි වින්දා වූ දුක්. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට බොහොම කරුණාවෙන් මහා කරුණාවෙන් සමස්ත ලෝකයාටම බුදුරජාණන් වහන්සේ කියනවා අපිට මෙතෙන්ට මහත් එක් එනවා. එයා වේවැලක් අරන් එන්නේ. එයා කවදාකවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. එයා යම් පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව අකුරට ඉටු කරන කෙනෙක්. මේ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා කියනවා මං ඔබට දවසට මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා. දවසට මං ඔබට වේවැල් පාරවල් 300ක් ගහනවා. ඒ විදියට මං ඔබට අවුරුදු 300ක් මේ වේවැලෙන් පහර දෙනවා. දවසට 300 ගානේ. ඒ කියන්නේ අවුරුදු 300ක් කියන්නේ දවස් 365ව 300ක්. මෙහෙම පහර දීලා 300 වෙනි අවුරුද්ද ගෙවුන තැන මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියනවා. එයා බොරු කියන්නේ. එයා ඇත්ත කියන කෙනෙක්, පොරොන්දු ඉටු කරන කෙනෙක්. එයා කියන්නේ මොකද්ද? දවසට වේවැල් පාරවල් 300 ගානේ මං අවුරුදු 300ක් ඔබට වේවැලෙන් පහර දෙනවා. දවසට 300 ගානේ 300 වෙනි අවුරුද්ද ගෙවුන තැන අනිවාර්යයෙන්ම මං ඔබට උතුම් සෝවාන් ඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ සාදු සාදු දෙවරක් නොහිතා ඒ දඬුවම විඳලා ඔබ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් ඉල්ල ගන්න කියලා. උතෝන බලන්නකෝ මේ උපමාව. දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැල් පාරවල් කාලා ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කිව්වොත් දෙවරක් හිතන්න එපා. අනේ සාදු සාදු කියලා ඒ උතුම් සෝවාන් ඵලය ගන්න කියනවා අර දුක විඳලා අවුරුදු 300ක් නොනා. ඒ කියන්නේ මොකද්ද? මේ සංසාර බය, සංසාර ගැඹුර. නමුත් නොනා ඔය සංසාර ගැඹුර එක කලඳක්වත් අපි දකින්නවද? එක දශමයක්වත් දකින්නවද? දකින්නවනම් සමාජෙ මේ විදියට හැසිරෙයිද? අපි හිතන්නේ මොන පිස්සුද දෙයි හාමුදුරනේ. අපි ඔය උපමාව බුදුරජාණන් වහන්සේ කියද්දී නොනා අනේ කවුරු හරි කිව්වොත් දවසට වේබල් පාරවල් 10 ගානේ තුන් මාසයක් ගහනවා මට සෝවාන් ඵලය දෙන්න කිව්වත් ඒකටවත් කෙනෙක් කැමති වෙන්නේ නැහැ. තේන්නාද? ඒකටවත් කෙනෙක් කැමති වෙන්නේ ඇයි? ඒ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ තියෙනා වූ දුර්වලභාවයන් නිසා අපි සංසාර ගැඹුර සංසාර දුර අපි දකින්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේසා සංසාර බයක් අපිට දේශනා කරන්නේ නොනා අපි නිකමට හෝ මරණාසන්න මොහොතේ දේශසිතක් සකස් වෙලා
තේන්නාද දැන් අපි බලන්නකෝ දැන් මේ කොවිඩ් අනතුර නිසා අප්‍රමාණ පිරිස් නොනා රෝගී භාවයට පත්වෙච්ච පිරිස් හිත විසිරලා තින් තේන්නාද මොකද ධර්මයේ සරණක් නැහැ ඒගොල්ලෝ එහෙම දෙයක් හිතුවේ නැහැ තේන්නා ධර්මයේ සරණක් නැහැ විනෝද වුණා ප්‍රීති වුණා සතුට වුණා විතරයි අර වගේ රෝගාබාධයක් වෙනකොට මේ දරුණු වෙන බව පේනකොට නොනා ගැටෙන හිතෙන් ඉන්නේ විසිරිච්ච හිතෙන් ඉන්නේ ධර්මයක් සිහි කරගන්න තේරුමක් නැහැ අනාගත පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි ඒ නිසාම ගැටෙන සිතෙන් නොනා මැරුණොත් තේරෙනවා දැන් අද ඉන්දියාව වගේ බලන්න කොයිසම් ද්වේෂයක්ද මේ ජනතාව අතර තියෙන්නේ කියලා පාලකයන් පිළිබඳ ද්වේෂය රෝහල් පිළිබඳ ද්වේෂය බලධාරීන් පිළිබඳ ද්වේෂය අර කළු කඩ මුදලාලිලා පිළිබඳ ද්වේෂය ඉතින් මේවා නිසා නොනා ඒ අය ද්වේෂයෙන් මැරිලා නිකමට හරි අර චතුස් කන්නේට චතුස් ద్వාරයට වැටුනොත් බුදුරයන් වහන්සේ කියනවා එයා ඉපදෙන්නේ ගින්දරේ මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ උපදිනවා මේ විදියට අවුරුදු 10000 ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් චතුස් කන්නේ චතුස් ద్వාරේ ගිනිගොඩේ ඉපදෙනවා කියනවා එතකොට මේ ගිනිගොඩේ ඉපදෙද්දි මොකද්ද ඒ තුල ඒගොල්ලන්ට ඇති වෙන්නේ ලෝභ ద్వේෂ මෝහයන්මයි ඒ නිසාම චතුස්කන්නේ චතුස් ద్వාරෙන් පස්සේ ඊට පස්සේ බුදුරයන් වහන්සේ ගිනි අලු නිරය කියනවා ඊළඟට ගුට නිරය කියනවා හිඹුල් වනය කියනවා මේ වගේ නිරයන් 128ක් පහු කළා තමයි කවදා හරි දවසක යා ඔතනින් ඒගොඩට එන්නේ අය නිරේ කොතනකවත් නොනා අලෝභ ආදේශ මොහයන් වැඩෙන්නේ නැහැ පිච්චීම නිසාම දුක නිසාම අකුසල් විපාකයන් නිසාම නැවත නැවත ලෝභ දේශ මොහයන් නිසාම අකුසල් පැටව ගහලා කල්ප ගානකින් තමයි ආයිමත් නිරේන් එළියට එනන් නොනා බුදුරජාණන් වහන්සේ කියපු අර උපමාව සාධාරණද අසාධාරණද සාධාරණයි ස්වාමීන් වහන්ස එනං දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් කන්න කිව්වොත් නොනා අපිට තේරෙන අවුරුදු 300යි කියලා නමුත් චතුස්කන්නේට වැටුනොත් නොනා අවුරුදු ලක්ෂ ගානක් ඒ දුක අපිට විඳින්න අපි දේශසිතක් ඇති කරගෙන ගැටෙන සිතක් ඇති කරගෙන රටේ පාලකයින්ට රටේ බලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන්ට එහෙම නැත්නම් කළු කඩ මුදලාලිලට මේගොල්ලන් කෙරෙහි දේශසිත වෛරසිත ඇති කරගෙන මරණාසන්න මොහොතේ වෛරසිතෙන් මැරිලා අපි තිරිසන් ලෝකෙට වැටුනොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය තිරිසන් ලෝකේ සෑම තිරිසන් සතෙක්ම ආත්ම භාව 500ක් විතර එක දිගටම එකම කුලේ ඉපදෙනවා කියලා. මොකද ඒගොල්ලන් මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වෙන තෘෂ්ණා පත්‍ය උපාදානයේ සකස් වෙන්නේ රැළ ඇසුරු කරගෙනමයි. බල්ලා මැරෙන්නේ බලු රැළම ඇසුරු කරගෙන. හරකා මැරෙන්නේ හරක් රැළම ඇසුරු කරගෙන. ඒ වගේ ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියනවා. දැන් ඔබ දකින්න මම මරණාසන්න මොහොතේ ද්වේෂසිතක් ඇති කරගෙන තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත් මම නොනා පටිච්ච සමුප්පන්නව ඒ කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියනවා මෙරි මෙරි. ඒතකොට බලන්න බල්ලෙක් වෙලා ඉපදුනොත් අපි වඩන්නේ අලෝභ ආදේශ මොහයන්ද? ලෝභ දේශ මොහයන්මයි. ඒතකොට බලන්න බලු කුල 500ක ගත කරද්දී කොයි සා කුසල් කන්දරාවක් අපි කරගන්නවද කියලා. බල්ලෙගේ ජීවිතේ බලන ද්වේෂයමයි නපුරුකම්මයි වෛරයමයි තියෙන්නේ. ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනකොට නොනා ඒ ආත්ම භාව 500න් එයා ඊළඟ ආත්ම භාවයට යන්නේ අනිවාර්යම නිරයකටමයි. තේරෙනවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාව සාධාරණද අසාධාරණද? එහෙනම් නොනා මේ සංසාර බය අපි දැකලා තියෙනවද? බණ අහන් නැති ඉන්දියාව පැත්තකින් තියන්නකෝ. ධර්මයක් නැති ඉන්දියාව පැත්තකින් තියන්නකෝ. අපි ඉන්දියාවට යන්නේ ඉන්දියාවේ අතීත නටබුන් බලන්නනේ තෙරුවන්ට අදාළව. ධර්මය අහන රටනේ මේක. ලෝකෙ වැඩියෙන්ම බණ කියන රටනේ මේක නෝනා. ඉතින් බලන්න මේ රටේ ජනතාව තුල ඔය සංසාර බය තියෙනවද? බුදුරයන් වහන්සේ කියපු දේ අපි විශ්වාසයට අරන් තියෙනවද? අපි විශ්වාසයට අරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වගකීම බුදුරයන් වහන්සේගේ යුතුකම් බුදුරයන් වහන්සේ අපිට කරලා තියෙනවා නෝනා. ඒ දේ අපිට කරලා තියෙනවා. අපිට කියලා තියෙනවා. මෙන්න සංසාරයේ යථා ස්වභාවය. ඒ නිසා මේ යථා ස්වභාවය තුල සංසාර බය ඇති කරගෙන මෙන්න මාර්ගය අපිට කියලා දීලා තිනවා චතුරාර්ය සත්‍ය අපිට සුන්දරව දීලා තිනවනා අපි මේ මාර්ගය තුල ගමන් කරලා අපි මේ දුකෙන් මිදීමේ දිශාවට අපි යන්නේ නැත්නම් ඒකට බුදුරජාණන් වහන්සේ වග කියන්න අවස්ථාවයක් නැහැ ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් වග කියන්නේ අපි කොයි ආකාරයට අපේ ජීවිත සකස් කරගත්තොත්ද
ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව කිව්වා මං ඔබලාට වග කියන්නේ ඔබලා මං දේශනා කරන්න ආ වූ ගොදුරු බිමේ ජීවත් වුණොත් පමණක්මයි කියලා. එච්චරයි. එනිසා අපිට තියෙන්න ඕන බලවත් ආකාරයෙන් කොරෝනාව අපිට විපාකෙට එනවා. ඒ අපිට විපාකෙට එන්නේ කවුරුත් කරපු වැරදි නෙමේ අපි කරගත්තා වූ වැරදිමයි. තේරෙනවද? පාලකෙන්ට මේවා ඒ ආකාරයෙන් සමනය කරගන්න අවශ්‍ය කාලයට අවශ්‍ය නීති රීති පනවන්න හිත සකස් නොවෙන්නේ අපේ අකුසල් සංස්කාර නිසා. සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම සකස් වෙන. දැන් සමහරු කියනවා අවුරුදු කාලේ සීමාවන් පැනෙන්නේ නැහැ කියලා. එතකොට අවුරුදු කාලේ සීමාවන් නොපනවන්න දැනීම සකස් උනේ ඇයි? මේ අකුසලේ විපාකෙට එන්න තිබ්බ හේතුඵල දන් සුන්දර ධර්මයක් නෝනා. එතකොට මේ සුන්දර ධර්මය ඒහි පස්සිකෝ බබලනවා. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආතුව කියනවා ආනන්ද මගේ අවෑමෙන් ජීවමාන සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් ධර්ම විනය දෙකයි කියලා. එහෙනම් ජීවමාන සාස්තුන් වහන්සේ නමක් ඉන්නවා නෝන. ජීවමාන සාස්තුන් වහන්සේ මේ මොහොතේ දඹදිව වැඩ ඉඳමින් සුන්දර බණක් කියනවා අපිට. ඈ අපිට බණක් කියනවා. ජීවමාන සාස්තුන් වහන්සේ ඒ සුන්දර බණ කියද්දි දෙයියනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරය අනිත්‍යයි. මේ අකුසලේ විපාක මේ අකුසලේ තියෙන රුදුරුභාවය මේ ජීවිතේදීම අපි දකින්නා වූ අකුසලේ රුදුරුභාවය කියලා මේ අකුසලේ අපිට මේ විදිහට ඒහි පස්සිකව මතු කර කර Tamange සුන්දර ධර්මදේශනාවෙන් ප්‍රකට කරද්දිත් නොනා අපි මේ විනාශයන් දැකලා ආයිමත් ලෝභ දේශ මොහයන්ම වඩා ගන්න. අපි ආයිමත් ලෝභ දේශ මොහයන් වඩා ගන්න. කොතනකවත් අපි සංසාර බයක් ඇති කරගන්නේ නැහැ. අපි කොච්චරයි කිව්වද විපෞගේ කාලේ විශාලා මහනුවර සිදු වුණා වූ විනාශයන් ගැන අපේ සූත්‍රගත ධර්මයෙන් අපි කියනකොට නුන ඒව හුඟක් අය විශ්වාස කළේ නැහැ. එහෙම කොහෙ වෙන්නේද? ඔක්කොම නගරයක් විනාශ වෙන්නේ කොහොමද? ඔව විශ්වාස කළේ නැහැ. ඒව හාස්‍යයට ලක් කරපු අය ඉන්නවා. එතකොට මේ විශාලා මහනුවර දුර්භික්ෂය බුදුරජාණන් වහන්සේ රත්න සූත්‍රයේ දේශනා කරලා යහපත් ආකාරයෙන් නිවැරදි භාවයට සුවපත් භාවයට පත් වෙද්දී ඒවත් හාස්‍යයට ලක් කරපු අප්‍රමාණ පිරිස් හිටියා. ඉතින් ඒ නිසා නොහුණා ඒවා වැඩිම හාස්‍යයට ලක් කළේ අපි නෙමේ ඉන්දියා ජන සමාජෙම ජීවත් වෙන මිනිස්සුයෝ. ඒ නිසා ඉතින් මේ විපාක දෙන්නේ අකුසලයක්. ඒ අකුසලේ නොනා කවුරුත් කරපු දෙයක් නෙමේ අපි අපිම කරගත්තා වූ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම හෙට කොරෝනා අකුසලේ වැළඳුණොත් මම ඒකට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හෙට මට ඔක්සිජන් නැතුව මං අපවත් වුණොත් මං ඒකට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එයි එහෙම අපවත් වෙන්න හේතුවත් මං සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරයක්මයි. මොකද අපි සංසාරයේ පාලකයෝ වෙලා අපි සංස්කාරයේ බලධාරීන් නිලධාරීන් වෙලා අපි සංසාරයේ දොස්තර මහත්තුරු වෙලා අපි සංසාරයේ ව්‍යාපාරිකයෝ වෙලා අපි සංසාරයේ ඖෂධ නිෂ්පාදකයෝ වෙලා නොනා අපි කරගත්තා වූ අකුසල් අපි කරගත්තා වූ අකුසල් තමයි අපිට මේ විපාකෙට. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේවයින් පාඩම් ඉගෙනගෙන හැම වෙලාම දුප්පත් කෙනාද පොහොසත් කෙනාද මධ්‍යම පන්තියේ කෙනාද යාළුවාද හිතවතාද තරහකාරයාද මේ බෙදීම් ඇති කරගන්න නැතුව නොනා අපෙන් සමාජයට වෙන්න තියෙන යුතුකම් පක්ෂයක් තියෙනවා නම් ඒ යුතුකම් පක්ෂය කිසිම පන්ති ભેදයකින් තොරව හිතවත් අහිතවත් ભેදයකින් තොරව අපේ යුතුකම් පක්ෂය අපි අකුරට ඉටු කරන්න. මොකද මේ රෝගී තත්වයන් තව තව වැඩි වුණොත් අහිංසක මිනිස්සෙක් සමාජයට රෝහලට ගන්න හිකුත් නැහැ. තියෙන ජනතාව ප්‍රබෝධ ජනතාව ඇති හැකි ජනතාවට ඒ පාසුකම් දීලා අර අහිංසක ජනතාව මරණ තැන්ට ඇදලා දාන්න. එහෙම වුණොත් සංසාරේ ඒවා කරන ඇටත් මැරෙන්න වෙන්නේ කවදා හරි ওই විදියටම ඔක්සිජන් නැතුවයි. ඒතොර හරි ඉන්දියාවේ ඔක්සිජන් නැතුව කෑ ගහලා අර මැරෙන අහිංසක ජනතාව දකිද්දී නෝනා මම දකින්න වෙන දෙයක් නෙමේ. ධර්මයක්මයි ඒ දකින්නේ. සංස්කාරයන්ගේ ඵලයක්මයි. ඒ ඉන්දියාවේ ඔක්සිජන් ටික නැතුව අවසාන මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන අහිංසක මිනිස්සයා පෙර ජීවිතයක සුන්දර පාලකෙක්මයි නෝනා. සුන්දර නිලධාරියෙක්මයි සුන්දර බලධාරියෙක්මයි සුන්දර වෛද්‍යවරයෙක්මයි සුන්දර රෝහල් අයිතිකාරයෙක්මයි. ඒගොල්ලෝ එදා Tamante ලැබුණු නිලතල ඒගොල්ලෝ නිවැරදිව භාවිතා කළේ නැහැ. ඒගොල්ලන්ගේ පන්ති ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ පවුල ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ හිතවතුන් ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ ආරක්ෂා උදෙසා පොදු දේපල යොදාගත්තා මිසක් කවදාකවත් ලෝකයා ගැන අහිංසකින් බැන බැලුවේ. එනිසා ඒ විපාකයන් හැටියට මේ ජීවිතේ දුප්පත් තැනක ඉපදිලා
මරණාසන්න මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන්නේ ඒගොල්ලන්ට අද සිද්ධ වෙලා එනන්න ඕන ධර්මයේ හිපස්සිකයි විවෘතව බබලෙනවා ඉන්දියාව දිහා බලන්න අපේ රට දිහා බලන්න ධර්මයයි බබලන්නේ අධර්මේ නම් නෙමෙයි ධර්මයයි බබලන්නේ අධර්මයේ නෙමෙයි ධර්මයේ ස්වකහාතයි බොහොම සරලයි පැහැදිලි අපිට බොහොම විවෘතව පේනවා හැමතැනම ධර්මය ස්වකහාත ගුණය සරලව පැහැදිලිව අකුසල් විපාක දෙන ස්වභාවය අපිට පේනවා මේ ජීවිතේදීම අකුසල් විපාක දෙනවා අපිට පේනවා ආයිමත් මූර්ග සංඥා වෙනකන් ඉන්න ඕනේ නැහැ ලෝක කල්ප විනාශයන් දක්වා ඉන්න ඕනේ නැහැ එනිසා අපි මේ අපි දකින්නේ ධර්මයේ හිපස්තික ගුණය ධර්මයේ කියන්නේ අපි කළා වූ අකුසලේම අපි වැඩුවා වූ අධර්මයේම ඒ හිපස්තික ගුණයයි තේන්නත් ඒ නිසා සුන්දර ධර්මයක් අපිට පේන්නේ ධර්මයක් දකින වෙලාවේ නෝනා අපි මොකද්ද ඒ තුලින් කරන්න ඕනේ සතිය සිහි ඇති කරගන්න මේ ධර්මයක් දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේම නවුතුම් ධර්ම විනය ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සුන්දර ධර්මයක් දේශනා කරලා තියෙනවා මෙන්න බලන්න සංස්කාරයන්ගේ විරුභාවේ නිසානේ අකුසල් සංස්කාරයන් කරන්න එපා ලෝභ දේශ මොහයන් වඩන්න එපා තේන්නාද ඉන්දියාවට කියනවා ලෝභ දේශ මොහයන් වඩන්න එපා ඒගොල්ලෝ ලෝක බලවතෙක් හැටියට කොයිසා ලෝභ දේශ මොහයන් වඩනවාද කියලා බලන්නකො අපේ රාජ්‍යයට කොයිසා බලවත් ආකාරයෙන් ඇඟිලි ගැසීම් කරනවාද කියලා බලන්න වටා පිටාවේ රාජ්‍යයන්ට කොච්චරනම් බලවත් ආකාරයෙන් ඇඟිලි ගැසීම් කරනවාද කියලා බලන්න ඒ රටේ ඒකීයභාවය රැකගන්න කොයිසා වටා පිටාවත් එක්ක යුද්ධ කරනවාද කියලා බලගන්න ඒ රටවල් වල ඇතුළේ ඉන්න කැරලිකරුවන් එක්ක කොච්චර යුද්ධ කරනවාද කියලා බලන්න ඉතින් නෝනා ඒ ආතෙන් සද්ධර්මයක් නැහැ ධර්මයක් නැහැ මිත්‍යා දෘෂ්ටීන් වඩන්නේ ඒ නිසාම නිරතුරුවම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්මය ඒ ධර්මයට අදාළ ප්‍රතිඵල විවෘතව ලැබිලා තිනවා ඒ නිසා මේවා අපිට අපි දකින්නේ කම්පා වෙන බව ඇත්ත නමුත් අපි කම්පා වෙනවා වගේම මේ ධර්මය තුලින් නොනා අපි අවබෝධාත්මක ධර්මයක් මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ දෙයනේ සංසාරයේ මේසා ලෝකයේ තාක්ෂණික අතින් වෛද්‍ය විද්‍යාව අතින් ඖෂධ අතින් දියුණු ලෝකෙක මෙවැනි විනාශයක් වෙනවා නම් ලෝක බලවතෙක් හැටියට ඉන්නේ ඉන්දියාව තුළ මෙවැනි විනාශයක් වෙනවා නම් අපි තවත් කුමක් කරේ විශ්වාසය තියන්නද කියන කාරණේ අපි ජීවිතයට එකතු කරගන්න ඕන. ඒක තමයි කරන් තියෙන වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. මෙතන අධර්මයක් කොතනකවත් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. ඒ ධර්මය දැකලා නිරේතුරුවම සතිය සිහි ඇති කරගන්න. සතිය සිය ඇති කරගන්න මොකක් කෙරේ සතිය සියද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ අකුසලයේ තියෙනා වූ භයානක භාවය පිළිබඳ සතිය සිය ඇති කරන්න අකුසලයේ තියෙන භයානක භාව මේ දෙයනේ මේ විදිය මහා මිනි කඳු මේ විදිය මහා විනාශයක් සිද්ධ කරන්න අකුසලයකට පුළුවන් කියන සතිය සිය ඇති කරගන්න ඒ සතිය සිය ඇති කරගත්තන අපි තුල වැඩෙන ධම්මවිජය බොජ්ජංගේ අපි ධර්මයට අදාළව හිතනවා අධර්මයට අදාළව අපි හිතන්නේ අපි ඒක ධර්මයට අදාළව ගලපනවා දෙයනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ මේසික තමයි දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායික් වීම පංච උපාදානස්කන්ධ දුක ඊට වඩා දෙයක් අපි දකින්නේ නැහැ එහෙනම් මේ සුන්දර පරම සත්‍යයක් අපි දකින්නේ දුක්ඛ සත්‍යයක් අපි දකින්නේ එතකොට මේ දුක්ඛ සත්‍ය අපි දකිද්දී ඇයි මේ දුක ඇති උනේ තුෂ්ණාව නිසාමයි මිනිසයා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ ඇති කරගත්තා වූ අප්‍රමාණ වූ තුෂ්ණාවමයි නෝනා මේ දුක අපිට සකස් කළා එනයි සුන්දර ධර්මයක් එහෙනම් මේ දුක නැති කරන්න ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ තව දුරටත් මේ පංච උපාදානස්කන්ධය කෙරේ අපි ඇති කරගන්නා වූ ඒ කෙල හැලෙන තුෂ්ණාව අපි අඩු කරගන්න වෙනවා මේ දැන් බලන්න අවුරුදු කාලේ කොයිසා නිකම් විකා මේ කාම ඡන්දයන් තුල බැසගෙනමනේ සමාජයේ ජීවත් උනේ ඈ මුළු ජීවිතේටම ඇඳුමක් අරන් නැහැ මුළු ජීවිතේටම විනෝද ගමනක් ගිහිල්ලා නැහැ මුළු ජීවිතේටම සතුටු වෙලා නැහැ සාද තියලා නැහැ ඒ විදිහට නම් පැහැසිරුනේ නේ ඒ කියන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව එනා ඉතින් මේක දුකක් කියන කාරණේ අපි දකිනවා නම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකිනවා නම් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා කාරණේ දකිනවා නම් දුක නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ විවෘතව අපිට දේශනා කළා එච්චරයි නෝනා. දැන් ඉතින් ඕක බොහොම සරලයි. තේන්නා සංඝයා හැටියට අපිට වර්තමානයේ මමත් මේ සමාජය තුල ජීවත් වෙන භික්ෂුවක්නේ. එතකොට වර්තමානයේ මේ සමාජය තුල ජීවත් වෙද්දී මට ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වීම. තේන්නා ඊට වඩා දෙයක් මට ඉතුරු වෙලා
නැහැ. මන් දන්නේ නැහැ මගේ පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒ අකුසල් හෙට දවසේ කොයි ආකාරයෙන් විපාකෙට එයිද කියන්න මම දන්නේ නැහැ. ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වෙන්න. එහෙම නැත්නම් වර්තමානයේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ගොදුරු බිම තුල ජීවත් වෙන්න. එච්චරයි ඊට වඩා දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. තේන්නේ? ඒතර වර්තමානයේ අතුලා අපි කුසලයේ තුල ශක්තිමත්ව ජීවත් වෙද්දී අතීතයෙන් අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඕනා අපිට ඒවා වළක්ව ගන්න පුළුවන්. අපිට ඒවා වළක්ව ගන්න පුළුවන්. එහෙම නැතුව වර්තමානයේ අපි කුසලයේ තුල නැතුව මේ වෙන්නා වූ විනාශයන්. එතකොට මේවා විනාශයක් නෙමෙයි කියලා මම දැන් කිව්වා. හේතුඵල ධර්මයක්මයි මේ අකුසල් සංස්කාරයක්මයි. ඉන්දියාවේ ජනතාවට කොතනකවත් අසාධාරණයක් වෙනවා කියලා කියනවනම් මං කොතනකවත් කියන්නේ නැහැ. මුගලන් මහෞත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අවසාන මොහොතේ පිරිනිවන් පාන තැනට ඉඩකඩ සලස්සද්දී බුදුරජාණන් වහන්සේ කිව්වෝ ඔය මුගලන්ට දශමේකවත් අසාධාරණයක් උනේ ඔන්න බලන්නකො සුන්දර ධර්මයක් නේ ඈ මුතමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා ප්‍රදාංගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා සොරුරංචුවක් අල්ලලා උන්වහන්සේ අපවත් වෙන තැනට කටයුතු වේදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමින් වහන්සේලාට ඔය මුගලන්ට එක දශමකින්වත් අසාධාරණයක් උනේ ඔය මුගලන් ස්වාමින් වහන්සේ සංසාරේ තමන්ගේ වයෝ වෘද අම්මා තාත්තාට ඔය විදිහටම පහර දීලා විනාශය එනම් නෝනා කොච්චර සාධාරණද කියලා බලන්නකෝ එහෙනම් අද බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් උන්වහන්සේ දිවසින් දැකලා අතීත పూర్වේ නිවාසානුසිඥාන සම්වැදිලා මේ ජනතාව කරගත්තා වූ අකුසල් දැකලා අතීතේ කියයි අද ඉන්දියාවේ සිදුවෙන කිසිම දෙයක දශමයක්වත් අසාධාරණයක් නැහැ. තේන්නාද? ඒක තමයි ධර්මය. තේන්නාද? ඉතින් ඔය ධර්මය අපි කවදා හරි විශ්වාස කරපු දාට තමයි අපිට ওই දුකෙන් මිදීමේ මාර්ගයට අපිට මතු කරගන්න පුළුවන්. තේන්නාද? ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන එක දෙයයි. ඒ ඉතුරු වෙලා තියෙන එක දෙය තමයි වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. අපිට අර ගොදුරු බිම වෙන සතර සටිපට්ඨානේ පැත්තට යන්න තාම අපිට අපහසු නම් අපි දක්ෂ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දස කුසල් ධර්මයන් තුල ජීවත් වෙන තැනටපත් වෙන්න. එතකොට මේ දස කුසල් ධර්මයන් අපේ වර්තමානයේ තුල වැඩෙද්දී අපිට අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඕනා කවදාක්වත් ඒ අකුසල් පරාජය වෙනවා මිසක් අපි ඔය යට කරන්න බෑ. නමුත් බලවත් අකුසලයක් තියෙනවා නම් අපි ඔය යට කරයි. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපට කළ දේශනාව බලවත් අකුසලයක් තිබුණොත් අපව යටපත් කරගනී කියන කාරණය අපිට තවදුරටත් පැහැදිලි කර දෙනවා නම් බොහෝ දෙනාගේ අවබෝධය දැන ගැනීම පිණිස ඉතාමත් වටිනවා. මෙහෙමයි දැන් අපි දකින්නවනේ නෝන දැන් සමහරු ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්ස මගේ සහෝදරයා හොඳටම අසාධ්‍යයි රෝහලේ ඉන්නවා මගේ සහෝදරිය මෙහෙමයි කියලා. ඒතකොට මම කියනවා අනේ පුතේ මට පුළුවන් නම් දුරකථන ඇමතුමක් අරන් දෙන්න කියලා. අපි ඉතින් එයාට කතා කරලා එයාට සෙත් පතලා අභිවාදන සීලිස්ස කියලා ගාතාව කිව්වට පස්සේ නෝනා අර කතා කරන වෙලාවේ තිබ්බ මානසිකත්වයක් පින්දීමෙන් පස්සේ තියෙන මානසිකත්වයක් අහසයි පොළොවයි වගේ. මොකද කතා කරද්දී එයා කතා කරනවත් එයාට වචන ගලප ගන්න බැහැ. නමුත් පින්දීලා අවසන් වෙද්දී එයාට එකපාර්ත ජීවියක් ඒක මේ මම දුන්න දෙයක් නෙමෙයි නෝනා. එයා තුලින්ම යා ධර්මයේ එතනදී මතු කර ගන්නවා. එයා තුලින්ම යා කුසලයක් එතනදී. නමුත් එයාට මෙච්චර වෙලා ඒක මතු කර ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නමුත් මම දුන්නේ දෙයක් මට නොවනම් මට හිම්බිරිස්සාවක් ඇදුනොත් මට ඒක හොඳ කර ගන්න බෑ. ඇත්ත කියන්න එපේ. මට බඩේ අමාරුවක් ඇදුනොත් මට ඒක හොඳ කර ගන්න බෑ. මං ඒකට බෙහෙතක් බොන්න ඕනේ. ඒ කියන්නේ මගේ අසනීපයක්වත් මට හොඳ කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මගේ අසනීපයක් මට හොඳ කර ගන්න බැරි නම් නෝන මට අනුන්ගේ අසනීප හොඳ කර ගන්න බෑ. නමුත් සංගයා හැටියට අපිට එක දෙයක් කරන්න පුළුවන්. ඒ මොකද සංගයාට කරන්න පුළුවන් දේ අපිට ඕනම කෙනෙක්ගේ කුසල් ශක්තිය වැඩි කරලා දෙන්න පුළුවන්. ධර්මයට මොහොතක් හිත යොමු කරලා ආශිර්වාද ගාතාවක් කියලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියලා ඒ තුල විශ්වාසයක් ඇති කරලා එයාගේ කුසල් ශක්තිය අපිට වැඩි කරලා දෙන්න පුළුවන් ඈ. එතකොට ඒ කුසල් ශක්තියෙන් එයාට නිරෝගී භාවයට පාර කපා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ලෙඩ හොඳ කරගන්න බෑ. මට හෝ කවුරු හෝ සංඝ සමාජයේ කාටවත් ලෙඩ හොඳ කරන්න පුළුවන්කම අපේ ලෙඩටත් අපි බෙහෙත් ගන්න බුදුරජාණන් වහන්සේට හැදුනා වූ අසනීපවලටත් බුදුරජාණන් වහන්සේ බෙහෙත් ගත්තා. නමුත් උන්වහන්සේටවත් උන්වහන්සේට ඒ අසනීප හොඳ කරගැනීමේ හැකියාවක් තිබ්බේ නැහැ. අධ්‍යාත්මික ශක්තිය යටපත් කරගැනීමේ හැකියාව තිබ්බත් පූර්ණ වශයෙන් සූපත් කරගන්න ඖෂධ ගත්තා. එහෙනම් නෝනා අපි කෙනෙකුට ආශිර්වාද කරද්දී එයා තුලින් එයා ධර්මයේ ශක්තිය විශ්වාසය ඇති කරගන්නවා.
ඒ විශ්වාසය ඇති කරගනිද්දී එයා තුලින්ම තිබ්බා වූ අර රෝග බිය අයින් වෙලා නෝනා ඒ මොහොතේම එයා තුල සප්තබොජ්ජංගයන් වැඩෙනවා දැන් මෙච්චර වෙලා එයා කොතනද හිටියේ විසිරුණා වූ හිතෙන් පංච නීවරණ තුලයි හිටියේ බියත් එක්ක තැති ගැනීමත් එක්ක සැකයක් එක්ක නමුත් අපි අර ධර්මයෙන් එයාට ආශිර්වාද කරද්දී අන්න සිහිය පිහිටන අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයේ ධර්ම රත්නයේ කෙරේ විශ්වාසයේ සංඝයා කෙරේ විශ්වාසය යට ඇති වෙනවා ඒ විශ්වාසය තුල යැ නැගී හිටිනවා කුසලේ ඒ කුසලේ නැගී හිටියා තුල ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා එතකොට මන් දුරකටනේ අතරගත් වෙලාවේ ආ පපුවේ ගෙහි ගෙහි කතා කළේ වචන පටලෝ පටලෝ කතා දැන් අවසානයේ ධානයේ එයා මට පින් දෙනවා අනේ ස්වාමීන් වහන්සේ කියද්දී මොකද්ද උනේ එයා තුල තියෙන ආ කුසල් ශක්තිය අපි ශක්තිමත් කළා එහෙම නේතු අපි ආගේ ලෙඩක් හොඳ කළේ නෑ අපිට එහෙම ශක්තියක් නැහැ එතකොට නෝනා නිරේ තුරුවම අපි රෝගී භාවයට පත් වෙනවා ගොඩාක් අය ගෙවල් ඇතුලේ ඉන්න අසනීප වෙලා නෝනා මන් දන්න මට ප්‍රතිකාර කරන දොස්තර නෝනා මේ වෙලාවේ ඉන්නේ කොරෝනා හැදිලා ගෙදර කාමරයක් ඇතුලේ බෙන් වෙලා මොකද එයාට ඉන්නේ රෝහල් පාසුකමුත් නැහැ ඒ වගේ අප්‍රමාණ පිරිස් මේ වෙලාවේ රෝගී භාවයන්ට පත් වෙලා රෝහල් වලට යා ගන්න බැරුව රෝහල් වල තියෙන පාසුකම් අඩු නිසා ඒගොල්ලෝ ගෙවල් ඇතුලේ ඉඳන් අසනීප වෙනවා ඒගොල්ලෝ නිරෝධායනය වෙන අප්‍රමාණ පිරිස් ඉන්නවා ඉතින් නෝනා මේ වෙන අය හුඟක් උස්සා ගන්නේ හැම වෙලාවම පංච නීවරණ තුලම ජීවත් වෙන. පංච නීවරණ තුලම ජීවත්. ඇස නිට්ටයයි කියලා ගන්නවා, කන නිට්ටයයි කියලා ගන්නවා, නාසය නිට්ටයයි, දිව ශරීරය මනස නිට්ටයයි. මේක සදාකාලිකයි, මේක නිරෝගීමයි, මේක රෝගී වෙන්න බෑ. මම ජීවත් වෙන්න ඕනේ කිය කියා නිට්ට සංඥාවෙන්ම කාම ඡන්දයන් තුලම ජීවත් වෙන. ව්‍යාපාද කේන්ති ඇති කර ගන්නවා. බලධාරීන් කෙරේ කේන්ති ඇති කර ගන්නවා සෞඛ්‍යාංශ කෙරේ කේන්ති ඇති කර ගන්නවා ආරක්ෂකාංශ කෙරේ කේන්ති ඇති කර ගන්නවා ඒ නිසා නිරයතුරුව ද්වේෂය ව්‍යාපාදයේ තුල ජීවත් වෙනවා ඒ නිසාම අලස ගතිය නිදිමත ගතියෙන් පිරීලා ජීවිත ප්‍රකෘති භාවයක් නැහැ ප්‍රීතියක් නැහැ පස්සද්ධියක් නැහැ ඒ නිසාම සැකේ ඇති වෙනවා යන්නේ බුදුරජාණන් වහන්සේ සැක කරන ධර්මය සැක කරන ඇයි අපිට මෙහෙම වෙන්නේ ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා කියද්දිම තෙරුවන් කෙරේ සැකේ උව ඇති කරගත්ත වෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා යාට හිතන්න අයිතියක් නැහැ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියනවා නම් කවුරු හරි ඔබ මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ කොරෝනා රෝගය හැදිලා නැත්තම් නිරෝධායනය වෙන කෙනෙක් නම් ඔබට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දුර්වලභාවයෙන් පෙළෙන කෙනෙක් නම් අගහිඟකම් වලින් පෙළෙන කෙනෙක් නම් බෙහෙත් නැතුව දුක් විඳින කෙනෙක් නම් ඔක්සිජන් ටික නැතුව ඉන්න කෙනෙක් නම් ඔබ කිසිම වෙලාවකවත් හිතන්න එපා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඇයි මට මෙහෙම වෙන්නේ කියන තැනදී ඔබ සැක කරන්නේ තෙරුවන්මයි. ඒක තේරුම් ගන්න. ඔබ හිතන්න ඕනේ දෙයියනේ මට මෙහෙම වෙන්නේ මගේ අකුසලයක් නිසාමයි. අන්න තෙරුවන් සරණ ඔබ පිහිටිය කෙනෙක්. එතනයි ඔබ තෙරුවන් සරණ පිහිටන්නේ. එහෙම නැතුව ඔබ ලෙඩ ඇඳට වෙලා දුක් වෙවි අඬ අඬ දොඩ දොඩා ලෝකෙටම බැන බැන අපිට අවශ්‍ය ප්‍රතිකාර නැ අපිට අවශ්‍ය ඔක්සිජන් නැ අපි ගැන හොයන්නේ නැ අපි ගැන බලන්නේ නැ ඔය කියන මොහොතක් පාසා ඔබ ඔබටම චෝදනා කරන කෙනෙක් බවට ඔබ ඔබේම අකුසලයට චෝදනා කරන කෙනෙක් බවට පත් වෙනවා එනිසා ඔබ මොනසා පීඩනයන් තුල ජීවත් වුණත් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඔබ හිතන්න එපා අහන්න එපා ඒ අහන වෙලාවේ ඔබ තෙරුවන්ම සැකයට ලක් කරගත් ආ වූ අවාසනාවන්තෙක් වෙනවා එනිසා නිරේතුරුවම ඔබේ රෝගී භාවය ඔබේම සංස්කාරයන් ඔබම සතුටෙන් කරගත්තා වූ අකුසල් වල විපාකයන් ඔය රෝගී භාවයෙන් හැටියට එන්නේ එනිසා ඔබේ දේ ඔබ සතුටෙන් පිළිගන්න ඔබේ දේ ඔබ සතුටෙන් පිළිගන නිරේතුරුවම සතිය සී ඇති කරගන්න ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර ඍද්ධිපාද වඩන්නාට ආයුෂ දීර්ඝ වෙනවා කියලා මරණීය අනතුරු වෙන්නේ නැහැ සතර ඍද්ධිපාද වඩන කෙනාට එනිසා නිරේතුරුවම ඔබ ඡන්දය වීරය චිත්තය විමංසා කියන මේ සතර ඍද්ධිපාද ධර්මයන් ජීවිතයට වැඩෙන ආකාරයෙන් ජීවත් වෙන්න මේ මොහොතේත් ඔබ නිරෝධායනය වෙන කෙනෙක් වෙන්න පුළුවන් කොරෝනා රෝගය හැදිලා ඔබ රෝහල් ගතව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔබ කොරෝනා රෝගය හැදිලා ගෙදරම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් හැම කෙනෙක්ම කල්පනා කරන්න ඔබේ ජීවිතයට අනතුරක් කියලා තේරෙනවා නම් ඒ අනතුරට වග කියුත්තේ ඔබමයි පටිච්ච සමුප්පන්නව රජේ නෙමේ සෞඛ්‍ය බලධාරින් නෙමේ ආරක්ෂකංශ නෙමේ කළු කඩ මුදලාලිලා නෙමේ ඔබම සංසාරේ කළා වූ අකුසලයල් විපාකයි ඔබ නිරේතුරුවම ඡන්දය ඇති කරගන්න ඡන්දය කියන්නේ කැමැත්ත කුමක් කෙරේ කැමැත්තද කුසලයේ කෙරේ කැමැත්ත දස කුසල් ධර්මයන් කෙරේ කැමැත්ත ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් මේ ලෝක ධාතුවට සක්විති රජ කෙනෙක් පහල කරන්නේ නෝනා
දස කුසල් ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දස කුසල් සක්විති රජ කෙනෙක්. මේ ලෝක ධාතුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට තියෙන 32 මහා පුරුෂ ලක්ෂණයන් පවතින තවත් සුන්දර චරිතයක් තමයි සක්විති රජ කෙනෙක් කියන්නේ. එන 32 මහා පුරුෂ ලක්ෂණයන් පහළ වෙනවා සක්විති රජ කෙනෙකුට. ඒ වගේ අප්‍රමාණ වූ සම්පත් පහළ වෙනවා සක්විති රජ කෙනෙකුට. එතකොට ඒ සක්විති රජ සැප එයාට ලබලා දෙන්නේ වෙන දෙයක් නෙමේ උතුම් දස කුසල් ධර්මයන්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දස කුසල් ධර්මයන් සක්විති රජකම් අවුරුදු 84,000ක් දීර්ඝායුෂ නිරෝගී භාවයට ලබලා දෙනවා. බලනකො කොයිසම් සුන්දර ධර්මයක් තියෙනවද කියලා. නමුත් අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනවාද? අනේ බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් තුලින් සක්විති රජ කෙනෙක් බිහි කරනවා කියලා කියලා තියෙද්දී අපේ ලංකාවේ හෝ ලෝකේ හෝ කවුද නෝනා අනේ මේක මම ජීවිතේ තුලින් අත්දකින්න ඕනේ කියලා හෝ යන කෙනෙක් ඉන්නවද? දැන් අපේ රටේ පක්ෂ විපක්ෂ ඔක්කොමලා ඉන්නවනේ. ඈ දැන් ඒ අය ධර්මය දන්නවනේ නේද? දහම් පාසල් ගිහිල්ලා ඉස්කෝලවල බුදුදහම ඉගෙනගෙන මේ ධර්මයන් දන්නායිනේ නොදන්නායි නෙමෙයිනේ බෞද්ධ අය. එතකොට ඒ බෞද්ධ කෙනෙක්වත් අද වෙනකන් හිතලා තියනවාද එක සිතුවිල්ලකින්වත් අනේ බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් සක්විති රජ කෙනෙක් බිහි කරනවා කියලා කියලා තිනවා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් බොරු වෙන්න බැහැ. ඒ නිසා මම මගේ ජීවිතයෙන් දස කුසල් ධර්මයන් තුලින් මං සක්විති රජ පදවිය බැරි වුණොත් ඉන් මෙහා හරි සුන්දර තැනක් ලබනවා කියලා දස කුසල් ධර්මයන්ට තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු කෙනෙක් ඉන්නවද නෝන? එහෙම කවුරුවත් නැහැ ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ අපිට විශ්වාස දෙයි කියන්නේ? එහෙම විශ්වාසයක් නැති බවක් නේද අපේ ස්වාමීන් වහන්ස පෙන්නේ? එහෙම විශ්වාසයක් නැහැ. තාම අපිට විශ්වාසයක් නැහැ. විරාමයට යන්නට කලින් ඔබ වහන්සේ අපිට කරන ලද පැහැදිලි කිරීම සම්බන්ධවමයි මේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්ස. පාලකයෝ වගකිව යුත්තෝ මේ බොහෝ දෙනාට බුදුදහම ගැන එහෙම දන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? පුතේ බෝක දන්නති කෙනෙක් ඉන්න බෑ දරුවෝ. දන්න කෙනෙක් හරි උත්සාහ ගන්න එපා පුතේ. පුතේ මම භික්ෂුවක්නේ. මම භික්ෂුවක්. මම පැවිදි වෙන්න මුලින්ම ගිය අවුරුදු 24 ඉතර මම දවස් 10න් ගිහිල්ලා හැරිලා එනවා. මොකද මම දැනගත්ත මට එදා පැවිද්ද සාත්‍රක වෙන්නේ මොකද මාතුල අප්‍රමාණ කාමච්ඡන්දයන් ව්‍යාපාද තීන මිද්‍යයන් තිබ්බා. ඒතර මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. ඒතර පුතේ මම පැවිද්දට යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන්, ධර්ම රත්නයේ කෙරේ විශ්වාසයෙන්, සංඝ රත්නයේ කෙරේ විශ්වාසයෙන්. මම සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මම දැනගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නොනම් මේ සුන්දර මාර්ගය තුල මේ දුකෙන් මිදෙන මාර්ගය බුදුරයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට දේශනා කළා කියනවා. අතීතේ හිටියා උතුම් රහතන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දුකෙන් නිවුණා. අතීතේ හිටියා උතුම් අනාගාමී උත්තමයෝ කාම රාග පටිගයන් නිරෝධය කරලා එක මාත්ම භාවයකට භවගමන සීමා කරගත්තා. අතීතේ හිටිය සෝවාන් උත්තමයෝ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරලා උපරි මාත්ම භාව හතකට ජීවිතේ සීමා කරගත්තා. तो දැන් අපි ඒවා කියවුවනේ. ඒවා කියවලා ඒවා අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අපි විශ්වාසයක් ඇති කරගත්තා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ජීවිතේදී මෞතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතේ මෞතුම් අනාගාමී ඵලයන්ට පත් වෙන්න පුළුවන්. සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. මෙන්න මාර්ගය. නෝන අපි ඒ විශ්වාසයෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ මාර්ගයට ආවනේ නෝන. ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ මාර්ගයට ආවනේ. එතකොට ජීවිත පරිත්‍යාගයෙන් ඒ මාර්ගයට ඇවිල්ලා නෝනා අපි යම් බලාපොරොත්තුවක් මං යම් බලාපොරොත්තුවක් උතුම් පැවිදි ජීවිතයේ තුල සාක්ෂාත් කරගෙන පැවිද්දට ආවනම් මං ඒ මගේ බලාපොරොත්තු ඉටු කර ගත්තා. නමුත් ඒ ඉටු කරගත්ත සෑම බලාපොරොත්තුවක් මානිත්‍යයි කියලා මම දන්නවා. නමුත් ඒ බලාපොරොත්තු කරා අපි ආවා. ඒ ආවි කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ විශ්වාස කරලා. එනං ගිහි පින්වතුන්ලා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. අපේ රටේ දේශපාලනය කරන දේශපාලඥයන් තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. සද්ධාව තියෙනවනම් අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දස කුසල් ධර්මයන්ගෙන් සක්විති රජ කෙනෙක් බිහි කරන්න පුළුවන් කියලා. අනේ දෙයියනේ මම මේක පුළුවන්ද බැරිද කියලා බලන්න හරි මම මේක යනවා කියලා යන කෙනෙක් ඉන්නවද නෝනා? දස කුසල් ධර්මයන් පැත්තකින් තියමුකෝ. කයෙන් සිදුවෙන වැරදි ටිකෙන්වත් මිදිලා ඒකත් පැත්තකින් තියමු. වචනෙන් සිදුවෙන වැරදි ටිකෙන්වත් මම මිදෙනවා කියලා නැත්නම් මනසින් සිදුවෙන වැරදි ටිකෙන්වත් මම මිදෙනවා කියලා එකක් කරගන්න කෙනෙක් අපිට දකින්න ඉන්නවද? දකින්න නැහැ. ඒ අසද්දාවේ ලක්ෂණ අපිට කරන්න දෙයක්. නමුත් මාර්ගයේ විවෘතව තියෙනවා නෝනා.
ඔබට අවශ්‍ය නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් මාර්ගයේ විවෘතව තිනවා මේ රටේ ඕනෑම පාලකයෙකුට සක්විති රජ කෙනෙක් වගේ සුන්දර රාජ්‍යයක් දරන්න අවශ්‍ය සාධක ධර්මයේ තුල පැහැදිලිව නමුත් අපිට ඒ තැන් වලට යන සද්ධාව නැති වෙලා අපි ගියොත් යන්නේ නෝනා වැරදි මාර්ගයකමයි අපි පැවිද්දට ගියත් යන්නේ වැරදි මාර්ගයකටමයි ඇයි අපේ පංච නීවරණ වැඩි පංච නීවරණ වැඩි එනිසා නිරතුරුවම මේ මොහොතේ ඔබ කොරෝනා රෝගයෙන් පීඩා විඳිනවා නම් අනුන්ට චෝදනා කරන්න එපා එක ඇඟිල්ලක් ඔබ අනුන්ට දික් කරද්දී ඇඟිලි හතරක් ඔබ දිහාවට එනවා ඉන්දියාවේ ජනතාව ඉන්දියාවේ අගමැතිට එක ඇඟිල්ලක් දික් කරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් එනවා ඒක ඔබ තේරුම් ගන්න ඕනේ ඔබම කළා වූ අකුසල් තමයි ඔබලා මේ විඳින්නේ අද ඉන්දියාවේ අගමැතිතුමා ජනතාවට නිවැරදි ආකාරයෙන් සලකන්නේ නැත්නම් ඊළඟ ජීවිතේක ඔය ඉන්දියාවේ අගමැති දුප්පතෙක් වෙලා ඉන්දියාවෙම ඉපදිලා මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන අවාසනාවන්තෙක් බවට පත් වෙනවා එයි ධර්මය එනිසා අනුන්ට වැරදි කළා කියලා ඔබ චෝදනා කරන්න එපා සංස්කාරයෝ මේ ලෝකේ තින සැබෑම අධිකරණයයි කොතනකවත් දශමයකින්වත් අයිතු තීන්දුවක් දෙන්නේ නැහැ එනිසා ඔබ දක්ෂ වෙන්න රෝගී භාවයේ තුල ඔබ ඉන්නවා නම් නිරෝධාණය වෙමින් ඔබ ඉන්නවා නම් රෝගී බියෙන් ඔබ ඉන්නවා නම් කරුණා කරලා අනුන්ට චෝදනා කිරීම පැත්තකින් තියලා ඔබ කුසල් ධර්මයන් කෙරේ ඡන්දය ඇති කරගන්න දස කුසල් ධර්මයන් කෙරේ සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන යහපත් දේම කරන්න එන්න ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන දේ කරන්න ඡන්දය වීරිය ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ වීරිය ඇති කරගන්න වෙන වෙන දේවල් කෙරේ වීරිය ඇති කරගන්න එපා ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ ඔබ වීරිය ඇති කරගන්න ඔබ චිත්තයක් ඇති කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මෙවැනි මේ සාංශාරික ව්‍යාසනයන් මං ඇස් දෙකින්ම දකිනවා අකුසලේ තියෙනා වූ භයානක භාවය අප ජීවිතේ දකිනවා මේ අකුසලේ භයානක භාවය අපිට විඳින්න වෙන්නේ අපි තාම උතුම් සෝවාන් ඵලයටපත් නොවුන නිසාමයි කියලා තැන ඉඳන් මම මේ ජීවිතේ මේ ව්‍යාසනය උපයෝගී කරගෙන මේ රූපේ අනිත්‍ය භාවය දකිමින් මේ විඳීම් වල අනිත්‍ය භාවය දකිමින් මේ හඳුනා ගැනීම් වල අනිත්‍ය භාවය දකිමින් මේ සංස්කාරයන්ගේ මේ විඥානයේ අනිත්‍යභාවය දකිමින් මම මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගන්න. ඒ චිත්තය ඇති කරගෙන නිරතුරුවම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්ම යෝ නිරතුරුවම විදර්ශනාවෙන් විමංසාවෙන් දකිමින් ජීවත් වෙන්න. එහෙම දකිද්දි නෝනා අපි වර්තමානයේ තුල කුසලයේ තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අපි වර්තමානයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූයේ ගොදුරු බිම බුදුරජාණන් වහන්සේ ඔබට වග කියන ගොදුරු බිම බුදුරයන් වහන්සේ වග කියන ගොදුරු බිම වන සතර සටිපට්ඨානයේ තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා වැදගත් වෙන්නේ අපි මැරෙන ආකාරය නෙමෙයි නෝනා මැරෙන ආකාරය වැදගත් වෙන්නේ අපි ඔක්සිජන් නැතුව මැරෙනවාද ප්‍රතිකාර නැතුව මැරෙනවාද ඇඳක් නැතුව මැරෙනවාද මහපාරක මැරෙනවාද ගෙදරක මැරෙනවාද කාල කන්නියෙක් විදිහට කිසිම කෙනෙක්ගේ හවුහරණයක් නැතුව මැරෙනවාද කියන මැරෙන ක්‍රමයේ වැදගත් වෙන්නේ නැහැ. ඔබ කාල කන්නියෙක් විදිහට කාගේවත් හවුහරණක් නැතුව මහපාරේ කොරෝනාව මැරුණත් ඔබ මැරෙන මොහොතේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඔබ මහපාරේ මැරුණත් ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා සුන්දර දෙවියෙක් වෙලාමයි උප්පත්තිය. එනම් මැරෙන ක්‍රමයේ අදාළ වෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේ ඔබ ඇති කර ගන්නා වූ ධර්මානුකූල චේතනාවයි විදර්ශනාමය චේතනාවයි කුසල් චේතනාවයි වැදගත් වෙන්නේ. එනිසා නිරතුරුවම දකින්න සුන්දර ධර්මයක් අපි දකින්නේ ධර්ම විනය නැමැති ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් උපන් දේශයේම තමන් සම්මා සම්බෝධිය අවබෝධ කරගත් දේශයේම තමන් පිරිනිවී ගිය මොහොතේම ඒ උතුම් ධර්ම විනය කියන උතුම් ජීවමාන සාස්තුන් වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය සක් සුදක්සේ ප්‍රකට කරමින් ධර්මයේහි පස්සික ගුණය ප්‍රකට කරමින් අකුසලයේ වියරුව ප්‍රකට කරමින් සුන්දර ධර්මයක් දේශනා කරනවා කරුණාවෙන් සතිය සීයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න සතිය සීයෙන් ඔබ ඒ ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබ තුල නිරතුරුවම ධර්ම විජය බොජ්ජංගයේ වැඩේවි ධර්ම විජය බොජ්ජංගයේ වැඩෙද්දී ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය සුන්දරව අවබෝධ කරાવી අනේ දෙයනේ ඉන්දියාව වැනි සුන්දර සංස්කාරයෝ සුන්දරම ලෝකේ ඉන්න සුන්දරම කලාකරුවන් ඉන්න ඉන්දියාවේ සුන්දරම ජනප්‍රිය ලෝකේ සිනමාව තියෙන ඉන්දියාවේ මෙවන් සුන්දර සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවායි කියන මේ සුන්දර ධර්ම විජය බොජ්ජංගය ඔබ තුල වැඩෙවි මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යන හැටි
අර මිනිස්සු හඬා වැටෙන හැටි අර මලමිනි මහපාරවල වල ගොඩ ගැහෙන හැටි මහා ගිනි ජාලා පිටි පිටි තීන හැටි මේ සෑම දෙයක් තුලින්ම අපි දකින්නේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය තීන කෙනා හැකි දෙනා රටෙන් පැනල යන්න උත්සාහ කරන හැටි මේවා දකිද්දී අපි දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයමයි ඒ නිසා ඒ අනිත්‍යභාවය නැඩෙද්දී අපි තුල තව තව වැඩෙන ධම්මවිද්‍ය බොජ්ජංගේ අනේ දෙයියනේ මේ සුන්දර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර ධර්මය මං ඇස් දෙකෙන් දකිනවා මේ සුන්දර ධර්මය මං කන් දෙකෙන් අහනවා මේ සුන්දර ධර්මය මං හදවතින් විඳිනවා ඒ සුන්දර ධර්මය මම දකිද්දී අපි තුල වැඩෙන්නම ධම්මවිද්‍ය බොජ්ජංගේ අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කොයිසම් සුන්දර සංස්කාරයන් දරාගෙන හිටියත් ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මවිජේ බොජ්ජංගයේ වැඩෙද්දී වීරය තව තව ශක්තිමත් වෙනවා නෝනා අපි තුල වීරය ශක්තිමත් වෙනවා කුසලයේ කෙරේ වීරය ශක්තිමත් වෙනවා විදර්ශනාව කෙරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ගොදුරු බිමේ හැසිරීම කෙරේ අපේ වීරය තව තව ශක්තිමත් වෙනවා ඒ වීරය ශක්තිමත් වෙද්දී අන්න අපි තුල ප්‍රීතිය ඇති වෙන්නේ එතකොට අපි අඬ අඬ කතා කරන්නේ නැහැ බියටපත් වෙලා ඉන්නේ නැහැ අපි ප්‍රීතියෙන් ගත් දෙයිනේ ධර්මයේ දකින්නවා संस्कार मे रूपे अनित्य यहट पेन या दकिनवा मे विंदाऊ विंदी अनित्य यहट पेन रूप दकिनवा मे हदुनागने सीलु हदुनागनी अनित्य अर मिनिसु बडागन अडनो अने मगे अम्मा अने मगे पुता अने मगे दू अने मगे ताता सैम हदुनागनी मक वेनस्सुना ए सैम संस्कारयात्म वेनस्सुना एस देखें अपिट पेनवा ए संस्कार निसा सकस्सुना ऊ दैनीम सियल्लम वेनस्सवेला मगे मौबिम मगे मातृभूमिय मम मगे मातृभूमिय उदेसा दिवि पुदनवा कियपु इंदिय जनतावद मुलु रटतम देश करनवा अन्न बलन्न संस्कारयो निसा विज्ञानयो वेनस वेला यनवा अकुसले विपाकेट एद्दी तमन उपन रट एपा करपु रटक बवट एगुल्लन्ट पत् वेला अकुसले हेतुवेन सकस वेन दैनीम अन्न ए निसा अपि निरेतुरुवम मेन्न मे पंच उपादानस्कन्धे अनित्य भावय සක්සුදක්සේ මේ සුන්දර ධර්මදේශනාව තුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කළ දෙනවා නෝන. එනිසා මේ ධර්මය අහන්න, මේ ධර්මය අහලා නිරේතුරුවම අර සුන්දර ගොදුරු බිමේ ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ වග කියන්නේ ඔබ මේ ගොදුරු බිමේ ජීවත් වුණොත් පමණයි. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියනවා. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියන නිසා මම ඕන වෙලාවක විදර්ශනාමය ප්‍රීතියෙන් විදර්ශනාමය පස්සද්දී මං ජීවත් වෙනවා මට බියක් සකස් වෙන්නේ නැහැ ඇයි බුදුරජාණන් වහන්සේ කියලා තිනවා යමෙක් මං කියන ගොදුරු බිමේ ජීවත් වෙනවා නම් මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා එනිසා මට බියක් නැහැ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා මගේ ජීවිතයට වග කියනවා කියලා හෙට දවසේ ඔක්සිජන් නැති වෙලා මං මැරුණ අපවත් වුණත් හෙට දවසේ ඇඳක් නැති වෙලා රෝහලක් නැති වෙලා මහපාරක මං අපවත් වුණත් මට බියක් නැහැ බුදුරජාණන් වහන්සේ සහතිකයක් දීලා තිනවා ඔබ සතර සතිපට්ඨානයේ කියන ගොදුරු බිමේ නම් ජීවත් වෙන්නේ අරිය ඥාන මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා ඒ විශ්වාසය මට තියෙනවා නමුත් ඒ විශ්වාසය ඔබට ඇති කරගන්න එක දශමකින්වත් බැරි කමක් නැහැ නමුත් ඔබ ඒ විශ්වාසයට එන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ එනිසා ඔබ ඒ විශ්වාසයට එන්න ඒ විශ්වාසයට ඇවිල්ලා මේ ලෝකයේ තුන සිද්ධ වෙන මේ දේ කොරෝනා විනාශය තුල මේ ආසියා කරේ මේ ලෝකයේ තුල සිද්ධ වෙන දේ අතීත අකුසල් සංස්කාරයන් විපාකය නිසා මේ සිද්ධ වෙන අකුසල් වියරුව ඔබ තවත් සංස්කාර රැස් කිරීම උදෙසා උපයෝගී කරගන්න එපා සංස්කාර රැස් කිරීම උදෙසා උපයෝගී කරගන්න එපා මේ වෙන්නා වූ වියරුව සංස්කාර වියරුව ඔබ සංස්කාරයන්ගේ නිරෝධය උදෙසාම යොමු කරගන්න නිරෝධය උදෙසාම යොමු කරගන්න මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට ආයුෂ දීර්ඝ කරගන්න තියෙන සුන්දර භාවනාවක් තමයි මරණානුස්සතිය කියන්නේ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබට කොරෝනාවෙන් මිය නොයා ජීවත් වෙන්න අවශ්‍ය නම් කොරෝනා අකුසලයේ ඔබේ ජීවිතයට එන්න අවස්ථාව නොදී නිරෝගීව ඉන්න අවශ්‍ය නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර ඉද්දීපාද වැඩෙන සුන්දර භාවනාවක් තමයි මරණානුස්සතිය කියන්නේ කියලා. එනිසා මේ මොහොතේ ඔබේ ජීවිතය මරණයේ කිට්ටුවට ගන්න. මරණයේ කිට්ටුවට ගන්න ජීවිතේ මරණයෙන් ඈතට දාන්න එපා. අනාගත පංච උපාදානස්කන්ධ බලාපොරොත්තු තුල හිර වෙලා ජීවත් වෙන්න එපා. හදිස්සියේ මලත් විනාශයටමයි යන්නේ.
එනිසා මරණය ඔබේ ජීවිතේ කිට්ටුවට ගන්න. මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී ඔබ ධර්මයට ගොඩක් ලං වෙනවා. ඔබ මරණය ජීවිතේට ඈතට දානවා නම් ඔබ මරණ බයෙන් ජීවත් වෙනවා නම් අනේ මට නම් මරණය එන්න එපා කොරෝනාව එන්න එපා කී කියා විසිරුණු හිතෙන් ඔබ ජීවත් වෙනවා නම් බියෙන් ජීවත් වෙනවා නම් ඔබ මරණය ඔබේ ජීවිතෙන් ඈතට දානවා. ඔබ මරණය ඔබේ ජීවිතෙන් ඈතට දාන්න ඔබ අධර්මයට ලං වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න. මරණය ජීවිතේට කිට්ටුවට ගන්න දැස් දෙක පියාගෙන දකින්න ඔබේ ජීවිතය මලකඳක් කරලා නුවණින් දකින්න. ඔබේ ජීවිතයේ මලකඳක් කරලා නුවණින් දකින්න. අර පොලිතින් නුරේක ඔතලා මහතුරු හතර පහ දෙනෙක් ඔසවාගෙන ගිහිල්ලා අර ආදාහනේ දාලා පුච්චනවා නුවණින් දකින්න. මරණානුස්සතිය ජීවිතේ කිට්ටුවට ගන්න. මේ ජීවිතයේ නිත්‍ය වූ සංස්කාරයක් නෙමේ. සංසාරයේ අතීතේ මම මැරුණ වෙලාවේ මං ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩ නුවණින් දකින්න. මිනිස්යෝ වෙලා, තිරිසන් සත්තු වෙලා, ප්‍රේතයෝ වෙලා, නිරිසත්තු වෙලා, අසුරයෝ වෙලා, දෙවියෝ වෙලා, බ්‍රහ්මයෝ වෙලා මං ගොඩ ගැහුවා වූ මලකඳන් අතීත මලකඳන් ගොඩ නුවණින් දකින්න. මට ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩක් පේනවා. දේනේ සංසාරේ මම මේසා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. මම දැස් දෙක පියාගෙන දකින්නවා එදා විශාලා නුවර මගේ මලකඳ කුණු වෙලා විනාශ වෙලා මහ පොළොවට පස් වුණ මලකඳත් මම මේ මොහොතේ දකින්නවා. ඒ වගේ සංසාරේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ ගහලා තියෙනවා. අනේ මේ ජීවිතයත් මලකඳක්මයි. මේ ජීවිතයත් කවදා හරි දවසක මලකඳක් වෙලා මේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා. ඔබේ ජීවිතය මරණානුස්සතියෙන් දකින්න. ඔබේ ගෙදර ඉන්න පිරිස, ඔබේ අම්මා තාත්තා නංගි මල්ලි සාම්පුරුෂයා ස්වාමි දියණිය මේ සෑම කෙනෙක්ගේම ජීවිත මරණානුස්සතියෙන් දකින්න. ඒ සෑම කෙනෙක්ම මිය ගිහිල්ලා අර දර සෑයවල් මත ගිනි අරගෙන ඒ සියලු රූපයන් සතර මහා ධාතුවටම මුහු වෙනවා දකින්න. පිංගතුනි, ඔබට මේ මරණානුස්සතිය ගැන කියන්නේ ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට අරන් යන්න. ඔබට මරණානුස්සතිය ගැන මං කියන්නේ ඔබට නිරෝගී භාවයෙන් දීර්ඝායුෂ පිරි ජීවිතයක් ලබලා දෙන්න. ඒ නිසා මරණානුස්සතියට ඔබ බිය වෙන්න එපා. මුලින් ඔබ දැස් දෙක පියාගෙන මරණානුස්සතිය තුල ඔබේ ජීවිතේ විසිරෝල දකින්න. ඔබේ මලකඳ මහ පොළවේ වැතිරිලා තියෙනවා නුවණින් දකින්න. ඔබේ ගෙදර, ඔබේ අම්මා තාත්තා නංගි මල්ලි දුව දරුවෝ මේ සෑම කෙනෙක්ගේම මලකඳන් ගෙදර විසිරීලා තියෙනවා නුවණින් දකින්න. කොරෝනා හැදිලා ඔක්කොම මැරිලා ඔබේ ගමට හිත යොමු කරන්න මුළු ගමම මලකඳන් ගොඩක්. කොතනකවත් මනුස්ස රූපයක් පණ පිටින් නැහැ. ඔබ මුළු ගමේම ඉන්න මිනිස්සයෝ මලකඳන් ගොඩක් හැටියට දකින්න. ඒ මලකඳන් දර සෑයවල් වල ගිනි ගන්නවා නුවණින් දකින්න. ඔබට දැන් ඉන්දියාවේ සුන්දර අත්දැකීම් තියෙනවා. අසුන්දර දේවල් වුණත් මලකඳන් ගොඩ ගැහිලා අර පුච්චන දාස් ගණන් ගිනි ජාලාවන්ගෙන් දැන් ඔබේ නිවසත් ඔබේ ගමත් ඔබ දකින්න. කොතනකවත් මිනිස් රූපයක් නැහැ. පින්වතුනි, සියල්ල මැරිලා. ඊළඟට ඔබ මුළු නගරෙම හිත යොමු කරන්න. නගරේ සෑම මිනිස්සෙක්ම මලකඳක් කොට දකින්න. නගරේ දාස් ගණන් දර සෑයවල් වල අර මිනි ගිනි ගන්නවා ඔබ නුවණින් දකින්න. ඊළඟට මුළු රටටම හිත යොමු කරන්න. මුළු රටේම ජනතාව එකම ගිනි ජාලාවක් හැටියට දකින්න. මලකඳන් ලක්ෂ ගාණක්, කෝටි ගාණක් සෑම නගරයකම උතුර ගත්තත්, නැගෙනහිර ගත්තත්, බටහිර ගත්තත්, දකුණ ගත්තත්, වයඹ ගත්තත් මේ සෑම නගරයකම දකින්නේ මලකඳන්මයි. පිංගතුනි, මලකඳන්මයි විශාලාවක්මයි අපි දකින්නේ. තැන් තැන්වල ගිනි ගන්න මලකඳන්, තැන් තැන්වල සත්තු කඩාගෙන කන මලකඳන්, තැන් තැන්වල මල යක්කුය, මල යක්ෂණියෝ වහවැටුණු මලකඳන් කුණු ගඳ ගහනේ පරිසරයේ නුවණින් දකින්න. දැන් මුළු රටම මලකඳන් ගොඩක් විතරයි. ඔබේ ජීවිතයත් මලකඳක්මයි. පිංගතුනි, සුන්දර මරණානුස්සතිය ජීවිතයට එකතු වෙන්නේ සතර ඍද්ධිපාද ජීවිතයෙන් මෝදු වෙනවා. ඔබ ඊළඟට ලෝකයට හිත යොමු කරන්න.
ඉන්දියාවට හිතේ යොමු කරන්න ඇමරිකාවට හිතේ යොමු කරන්න රුසියාවට චීනයට පකිස්තානයට මේ ලෝකෙටම හිතේ යොමු කරන්න ඒ සෑම තැනම මල කඳන් ගොඩක් ඔබ දකින්නේ පියවි සිහියෙන් ජීවත් වෙන මිනිස්සෙක් නෑ පින්වතුනි දර සෑයවල් ලක්ෂ ගණන් කෝටි ගණන් ගහලා අර සියලුම ජීවිත පිච්චි 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 මහ පොළවේ සතර මහා ධාතුවට මුහු වෙන ඇති නුවණින් දකින්න සමහර මලකඳන් කුණු වෙලා ගඳ ගහලා අර මල යක්කු යක්ෂණියෝ ඇවිල්ලා මේවා අරක් අරගෙන සුවසේ භුක්ති විඳින හැටි නුවණින් දකින්න තිරිසන් සත්තු ඇවිල්ලා මේවා කඩාගෙන කනව නුවණින් දකින්න මුළු ලෝකෙම පිංවතුනි මරණානුස්සතිය තුල දැන් ඔබ තියලා සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන ගොදුරු බිම බුදුරජාණන් වහන්සේ ඔබට වග කියන ගොදුරු බිම දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියනවා පිංවතුනි ඔබ මෙතෙන්ට ඇවිල්ලා නම් ඔබට පුළුවන් නම් මෙතෙන්ට හිත අරගෙන එන්න බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියනවා බුදුරජාණන් වහන්සේ සහතිකය ඔබට දෙනවා ඒ නිසා ඔබ දැන් ඔබේ ජීවිතයේ මරණයක් කරලා දැක්කා මලකඳක් ඔබේ පවුලේ සියලු දෙනාම මලකඳන් කරලා දැක්කා ඔබේ ගමේ සියලු දෙනාම මලකඳන් කරලා දැක්කා ඔබේ නගරයේ සියලු දෙනාම මලකඳන් කළා ඔබේ රටේ සියලු දෙනාම මලකඳන් කළා දැන් ඔබ ලෝකෙට යනවා මුළු ලෝකෙම මලකඳන් ගොඩක් දාස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දර සෑයවල් වල ගිනි ගන්න මලකඳන් ගොඩක් පියවි 100 තියෙන කෙනෙක් දකින්නේ ඔබ දිව්‍ය තල වලට හිත යොමු කරන්න තුසිතේ ආමේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර් මහරාජිකය පිංගතුනි මේ ශාස්ත්‍රීක දිව්‍ය තල හයේ සියලුම දෙවියන් මලකඳක් කරලා දකින්න සක්‍ර දෙවියන් මලකඳක් කරලා දකින්න සුජම්පතිය මලකඳක් කරලා දකින්න සතරවරම් දෙවියෝ මලකඳක් කරලා දකින්න අර වසවර්ති දිව්‍ය පුත්‍රයා මාර දිව්‍ය පුත්‍රයා මාර දූතියන් තණ්හා රති රගායේ මාර සේනාවෝ පිංගතුනි මලකඳක් කරලා දකින්න දැන් ඔබට ඒ ශාස්ත්‍රීක දිව්‍ය සැල සියල්ලෙම දෙවියන් නැහැ පිංගතුනි දිව්‍ය සංඥා නැහැ ඔබට දැන් මනුස්ස සංඥා නැහැ මලකඳක්මයි මරණානුස්සතියක්මයි සියලු සංස්කාරයෝ අනිත්‍යමයි මේ රූපේ අනිත්‍යභාවයමයි ඔබ දකින්නේ ඊළඟට ඔබ බ්‍රහ්ම තල වලට හිත යොමු කරන්න අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල අනාගාමි බ්‍රහ්ම තල වේ ඉන්න බ්‍රහ්මයෝ මරණානුස්සතියෙන් දකින්න මලකඳන් කළ දකින්න එරමිනිය ගෝතාගෙන වැඩ සිටින සක්මන් කරමින් වැඩ සිටියේ බ්‍රහ්මයෝ මලකඳක් කරලා දකින්න මහ පොළොවේ වැටිලා කුණු වෙලා නරක් වෙලා ගිනි ගන්නා වූ ඒ මලකඳන් නුවණින් දකින්න පින්වතුනි දැන් ඔබ බවාත්‍රේම මරණානුස්සතියෙන් දැකලා බවාත්‍රේම සත්‍යෝ මරණානුස්සතියෙන් දැකලා කොතනකවත් ඔබට පුද්ගල සංඥාවක් ජීවමාන සංඥාවක් කොතනකවත් නැහැ මනුස්ස ලෝකේ කොතනකවත් ජීවමාන සංඥාවක් නැහැ මලකඳන් ගොඩක්මයි පිච්චෙන ආදාහනාගාරයක්මයි දිව්‍යතල ගත්තත් දිව්‍ය මලකඳන් ගොඩක්මයි බ්‍රහ්මතල ගත්තත් බ්‍රහ්ම මලකඳන් ගොඩක්මයි සතර අපාය ගත්තත් බල්ලන්ගේ හරකුන්ගේ අලියන්ගේ කොටින්ගේ මලකඳන් ගොඩක් පමණක්මයි ප්‍රේත ලෝක අසුර ලෝක නිරේ ගත්තත් මේ සියල්ලෙම ඔබ දකින්නේ මලකඳන් ගොඩක් පමණක්මයි බවාත්‍රේම පිංවතුනි මරණානුස්සතියෙන් දකිනවා මේකයි ඇත්ත මේකයි යථාර්ථය මේකයි ධර්මය එයා රූපෙට ඇලෙන්නේ නැහැ පිංවතුනි එයා වේදනාවන්ට ඇලෙන්නේ නැහැ එයා හඳුනා ගැනීම වලට ඇලෙන්නේ නැහැ එයා සංස්කාරයන්ට ඇලෙන්නේ නැහැ එයා විඥාණයන්ට බැඳෙන්නේ නැහැ රූපය මමේ කියලා ගන්නේ නැහැ මගේ කියලා ගන්නේ නැහැ මගේ ආත්මය කියලා ගන්නේ නැහැ මේ රූපය අනිත්‍ය වූ මරණානුස්සතියක් නම් මේක අයිති ගින්දරට නම් මේක අයිති මහ පොළොවට නම් මේක අයිති බාහිර සතර මහා ධාතුවට නම් මේ රූපය ඇසුරෙන් සකස් වෙන සංඥා සංස්කාරයෝ විඥානයෝ විඳීම් මමේ කියලා යා ගන්නෙ නැහැ මේ රූපය අනිත්‍ය නම් මේ රූපය නිසා සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයෝ සැපයි සුබයි නිත්‍යයි ආත්මයි කියලා යා දකින්නේ නැහැ පිංගතුනි එයා නිරේතුරුවම මුළු ලෝකයේම මරණානුස්සතිය තුල දකිනවා ඒ මරණ කුණු වෙලා ඒ මලකඳන් කුණු වෙලා ඒ මලකඳන් ගිනි අරගෙන බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා දකිනවා එයා මුළු
මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සතර අපායේ සියලුම සත්ත්ව රූප පිංගතුනි ඒ ආධ්‍යාත්මික රූපයන් බාහිර රූපයට බාහිර පඨවි ධාතුවට බාහිර සතර මහා ධාතුවට මුහු කරලා දකිමින් නිරේතුරුව මෙයා රූපය කෙරේ තින තෘෂ්ණාව සියුම් කරගන්නවා එයා රූපය කෙරේ තින තෘෂ්ණාව මරා දානවා ජීවිතයෙන් පිංගතුනි දැන් ඔබ මොහොතක් හිතන්න මේ ආකාරයෙන් ඔබ මරණානුස්සතිය තුල ජීවත් වෙද්දී ඔබට කොරෝනාව මතකෙන් ගිලිහිලා තියෙන්නේ ඔබට පංච නීවරණයන් නැති වෙලා ජීවිතෙන් තියෙන්නේ විදර්ශනාත්මක සත්ව බොජ්ජංගයන් වැඩිලා තියෙන්නේ ප්‍රීතිය තුල ඔබ ජීවත් වෙනවා පස්සද්ධිය තුල ඔබ ජීවත් වෙනවා ඒ වගේම හිත සමාධිමත් ධර්මයේ උපේක්ෂාව විදර්ශනාත්මක උපේක්ෂාවට ඔබේ හිත අරගන්න දක්ෂයි පිංගතුනි එනිසා ඔබ හිතන්නේ අකුසලයක් විපාකෙට එන්නේ අකුසලයේ විපාකෙට එන්නේ බුදුරජාණන් වහන්සේගේ වරදින් නෙමේ ධර්මරත්නේ වරදින් නෙමේ සංඝරත්නේ වරදින් නෙමේ ඔබ බුදුරජාණන් වහන්සේට අතීතයේ අකීකරුණ නිසාමයි ඔබට මේ අකුසලයේ විපාකෙට එන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරපු ගොදුරු බිම ඔබ හැරගිය නිසාමයි ඒ නිසා මේ අකුසලයට තෙරුවන් වරදකරු නෙමේ මේ අකුසලයට සංඝයා වරදකරු නෙමේ ධර්මයේ වරදකරු නෙමේ මේ අකුසලය වරදකරු ඔබමයි එනිසා ඔබ නිවැරදි වෙන්න මාර්ගය මේ මොහොතේ තියෙනවා විවරව එනිසා කරුණාකර මේ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ මරණයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ ධර්මානුකූල සැපයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ ඇලීම් ගැටීම් වලින් තොර උතුම් විදර්ශනාත්මක උපේක්ෂාවට වග කියන මේ ගොදුරු බිමට ඔබ එන්න මරණානුස්සතියෙන් මුළු ලෝකෙම දකින්න අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට දකින්න මරණයට අයිති උදේ මරණය හැටියටම දකින්න සංස්කාරයන්ගේ කුරිරි ස්වභාවය සංස්කාරයන්ගේ කුරිරි ස්වභාවය හැටියට දකිමින් පින්වතුනි අකුසලයට ලෝකයේ තිබෙන්න හැරලා ඔබ කුසල් අකුසල් දෙයාකාරයේ සංස්කාරයන්ගේ මිදී බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් සුන්දර දරුවෙක් වෙන්න කියන කාරණය තමයි මෙවැනි ව්‍යාසනයන් තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපිට කියන්න තියෙන්නේ නෝනා. අපේ ස්වාමීන් වහන්ස එළඹෙන සතියේදී බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සැමරුම එළඹෙනවා. අපේ ස්වාමීන් වහන්ස මේ වෙසක් උත්සවයත් අප සිතූ ලෙස සමරන්නට අපට හැකිවන්නේ නැහැ. මේ පිළිබඳ ධර්මානුකූල පැහැදිලි කිරීම ඔබ වහන්සේගෙන් දැනගන්නට අපි කැමතියි. ඔ මෙහෙමයි දරෝ දැන් ඔබ මතක් කළේ දැන් ලබන සතියේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර තෙමගුල සිද්ධ වෙච්ච වෙසක් මංගල්‍යයක් උදා වෙනවනේ නේද? ඉතින් ඒ වෙසක් මංගල්‍යය උදා වෙද්දී මට පහුගිය ගෙවි ගිය වෙසක් මංගල්‍යයන් දෙකම සිහි වෙනවා. ඒ වෙසක් මංගල්‍යයන් දෙකම අපි ධර්මදේශනා පැවැත්වෙත් ආයතන ඇතුලේ අපිට එළියට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. පින්වතුන්ලාට පහුගිය වෙසක් අවුරුදු දෙකේම පාස්කු බෝම්බේ නිසා එක වෙසක් උළෙලක් නැති වුණා. දැන් පසුගිය අවුරුද්ද වෙසක් කාලයේ කොරෝනාව නිසා දැන් මේ තුන්වෙනි අවුරුද්දත් වෙසක් උත්සවයේ අපිට කොරෝනාව නිසා හිමි වෙන්නයි යන්නේ. තේනවාද? ඒ නිසා අපි දකින්න ඕනේ අපේ අකුසල් නම් එසේ මෙසේ අකුසල් වෙන්න බෑ. අපි නිහතමානී වේක දකින්න ඕනේ. නිහතමානී වෙන්න නිහතමානී නැත්තම් අපිට ඒක දකින්න බෑ. මේ සුන්දර ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවෙච්ච ඒ උත්තරීතර වෙසක් පොහේවල් තුනක් සමරන්න ඒ උත්තරීතර වෙසක් පොහේවල් තුනේ නිදහසේ පන්සලට ගිහිලා සිල් සමාදන් වෙලා පන්සලට ගිහිලා පින්කම් කරලා පන්සලට ගිහිලා ප්‍රතිපත්ති ආමිස පූජාවන් කරලා නිදහසේ ගත කරන්න අපිට සංස්කාරයන් විසින් ඉඩ දුන්නේ. හොඳට තේරුම් ගන්න මේ කොරෝනාව විසින් නෙමෙයි ඉඩ නොදුන්නේ. ඒ අර පාස්කු බෝම්බේ අර මුස්ලිම් අන්තවාදී මහතුරු නෙමේ ඉඩ නොදුන්නේ. මේ ඉඩ නොදුන්නේ අපේ මකුසල් සංස්කාර. එනිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා. කාටවත් ඇඟිල්ල දික් කළොත් අපිට ඊළඟ අවුරුද්දත් මේ විදියට වෙන්න වේවි. එනිසා අකුසලේ භයානක භාවය දකින්න අපේම අකුසල් වල බලවත් භාවය නිසා අපිම වඩන ලෝභ දේශ මොහයන්ගේ බලවත් භාවය නිසා වෙසක් පොහේවල් තුනක් අවුරුදු තුනේ අපිට අහිමි වුණා. වග කියුත්තා ඔබමයි මමමයි වෙන කවුරුත් නෙමේ.
එනිසා කරුණා කරලා හතරවෙනි වෙසක් පෝයත් මෙවැනි අවාසනාවන්ත වෙසක් පෝයක් බවට පත් නොකර ගැනීමේ වගකීම ඔබටයි තියෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ අපිට අහිමි වෙන තුන්වෙනි වෙසක් පෝයේදී ඔබ දක්ෂ වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ වෙසක් පොහොය ඊළඟ වසරේ 2022 වසරේ වෙසක් පොහොය අපිට නිදහසේ සමරන්න පුළුවන් විදිහට අපි මේ වෙසක් පොය දවසේ ඉඳන් උතුම් කුසලයේ තුල ශක්තිමත් වෙනවායි කියන අදිෂ්ඨානය පුළුවන් නම් ඇති කරගන්න. මම නම් හිතන්නේ සාර්ථක වෙයි කියලා. තේනාද? නමුත් අදිෂ්ඨානය ඇති කරගන්න ධර්මය සුන්දරව තියෙනවා, ජීවමානව තියෙනවා, ඔබයි ප්‍රමාද. මම තවත් එක කාරණයක් ඔබට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ තිරිසන් සතෙකුට, බල්ලෙකුට, කපුටෙකුට ඔබ සුවපත් වේවා කියලා මෙස්සිතක් වැඩුවොත් ඔබට ආනිසංස 100ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඔබ බල්ලෙකුට, පූසෙකුට, කපුටෙකුට, තිරිසන් සතෙකුට ඔබ සිතුවිල්ලකින් දේශ කළොත් විපාක 100ක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳ පැත්තට විපාක 100ක් තියෙනවා, වැරදි පැත්තටත් විපාක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල පෘථග්ජනෙකුට, ඈ දුස්සීලයි පෘථග්ජනයි, ඈ මම ඔය මේ කාරණාව නැවත පහදලි කරන්න ඕනේ නැහැ. දුස්සීලයි, සීලෙනුත් දුර්වලයි, පෘථග්ජනයි. තාම සම්මාදිට්ඨියට ඇවිල්ලා දුස්සීල පෘථග්ජනෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා. දුස්සීල පෘථග්ජන කෙනෙකුට ඔබ සුවපත් වේවා කියලා හිතුවොත් ආනිසංස 1000ක් තියෙනවා. ඒ වගේමයි දුස්සීල පෘථග්ජන කෙනෙකුට ඔබ ද්වේෂ කළොත් ඒකෙත් විපාකයන් දහසක්. හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් පෘථග්ජන කෙනෙකුට. එයා පංචශීලයේ රකින්නවා, නමුත් පෘථග්ජනයි. තාම සම්මාදිට්ඨියට ඇවිල්ලා සිල්වත් පෘථග්ජනෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 10000ක් තියෙනවා කියනවා. ඒ කියන්නේ සිල්වත් පෘථග්ජන කෙනෙකුට ඔබ සුවපත් වේවා කියලා හිතුවොත් ආනිසංස 10000ක් තියෙනවා. එහෙනම් සිල්වත් පෘථග්ජන කෙනෙකුට ඔබ ද්වේෂ කළොත්, වෛර කළොත් විපාකයන් 10000ක් තියෙනවා. ඈ හොඳට තේරුම් ගන්න. මේ ලෝකෙට වෙලා තියෙන දේ හොඳට මැනගන්න පුළුවන් චක්‍රය තමයි මේක. ඈ ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සිල්වත් කෙනෙක් ඉන්නවා, එයා සම්මාදිට්ඨියට පත් වෙලා. සිල්වත් ඒ කියන්නේ එයා ඇවිල්ලා සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනෙක්. එතකොට සිල්වත් කෙනෙකුට අපි කරන්නා වූ දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂයක් තියෙනවා කියලා. එහෙනම් සිල්වත් කෙනෙකුට අපි පංචශීලයේ රැකලා ඉන්න සිල්වත් කෙනෙකුට අපි ද්වේෂ කළොත් විපාකයනුත් ලක්ෂයක් තියෙනවා. ඈ පංචශීලයේ ආරක්ෂා කරන සිල්වත් කෙනෙකුට, ඒ කියන්නේ අපි කියමු සද්ධානුසාරී, ධම්මානුසාරී දෙන්නෙකුට අපි කරන්නා වූ යහපත් දේන් විපාක ලක්ෂයකට වැඩිය තියෙනවා කියනවා. එහෙනම් අයහපත් දේ විපාක ඒ වගේම තියෙනවා ඈ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට ඔබ යම් බත්හැන්දක් පූජා කළොත්, එහෙම නැත්නම් සිතුවිල්ලකින් සුවපත් වේවා කිව්වොත් එහි විපාක මෙපමණයි කියලා කියන්න බෑ. මෙපමණයි කියලා කියන්න බෑ. තේනාද? එහෙනම් සකෘදාගාමි කෙනෙකුට, අනාගාමි කෙනෙකුට, අරිහත් කෙනෙකුට නොවනා අපි පූජා කරන්නා වූ දානයන් අපි පතුරන මෙස්සිතේ ආනිසංස මෙපමණයි කියලා කියන්න බෑ. එහෙනම් නොවනා එවැනි කෙනෙකුට අපි කරන්නා වූ චෝදනා, අපි කරන්නා වූ සිත්විදවීම, අපි කරන්නා වූ ද්වේෂයන් මෙපමණයි කියලා අපිට ලෝකෙට කියන්න බෑ. සද්ධානුසාරී, ධම්මානුසාරී දෙන්නාට කරන්නා වූ යහපත් දේ විපාකයන් ලක්ෂ කෝටි ගාණක් තියෙනවා කියනවනම් ඉන් එහාට බුදුරජාණන් වහන්සේ කියන වචනෙන් කියන්න බෑ. දැන් මේ ලෝකේ අකුසල් පේනවනේ, මේ නගින්නේ කොහොමද කියලා. නෝනා අපි ස්ත්‍රිසන් සත්තුන්ට කොච්චර හිංසා කරනවද කියලා බලන්නකෝ. එහෙනම් විපාක අර පැත්තෙන් 100ක් තියෙනවනේ. දුස්සීල පුතග්ජනයට අපි කොච්චර හිංසා කරනවද කියන්නකෝ. එහෙනම් විපාක 1000ක්නේ. එතකොට සිල්වත් පෘථග්ජන කෙනෙකුට කොච්චර එමෙත් වැරදි කරනවාද කියලා හිතන්නකෝ. එතකොට අකුසල් 10000ක්නේ. ඈ එතකොට බලන්න, එහෙම නැත්නම් සද්ධානුසාරී, ධම්මානුසාරී අය. දැන් අපේ ලංකාවේ බෞද්ධයන්ගෙන් වැඩිම පිරිස සද්ධානුසාරී, ධම්මානුසාරීනේ. මොකද එහෙම අයට පුතේ බස් එකක නගින්න ගියත්, මහපාරේක ගියත්,
මොනසා හිංස අපේ රටේ දේශපාලන පින්වතුන්ලා අහිංසක ජනතාවට කොච්චර මානසික පින්තනය කරනවද කියලා බලන්නකෝ. ඈ එක එක දේවල් පොරොන්දු වෙලා ඒව කරනවද? එක දවසට කරගන්නා වූ අකුසල් කන්දරාව බලන්නකෝ දෙපාර්ශ්වයේම. ඈ ඒ වගේ කොතනක ගියත් නෝන අද මේ කොරෝනාව නිසා මේ මොහොතේ සකස් වෙන කොරෝනාව නිසා එකිනෙකාට චෝදනා කරගනිමින් එයා වගකීම් ඉටු කළේ නැහැ මෙයා වගකීම් ඉටු කළේ නැහැ අපි වගකීම් කළා අහවලා කළේ නැහැ මේවා නිසා නෝනා අපි මේ චෝදනා කරගන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී අයටම නේද එතකොට මේවැය අකුසල් ලක්ෂ නෙමේ මා නෝනා දසලක්ෂ ගණන් විශාලයි කියනවා අකුසල් නේ එහෙනම් නෝනා මම ඒකයි කිව්වේ මේ වෙසක් එකත් එක්ක වෙසක් තුනක් ඔබ අහිමි කරගත්තා දෑත් දෙක එකතු කළා කියනවා අනේ කරුණා කරලා 2022 හතරවෙනි වෙසක් උත්සවය අහිමි කරගන්න එපා තෙරුවන් සරණයි